පාස්කු ප්‍රහාරයේ ලේ පිස දමමු. ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ගිය අප්‍රේල් 21 වෙනිදාට හරියටම අවුරුදු 4යි. තවමත් පාස්කු වින්දිතෙන් යුක්තිය ඉල්ලා කෑ ගහනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක්, පාර්ලිමේන්තු තේරීම් කාර්ග සභා වාර්තාවක්, ඒ වගේම විවිධ මට්ටමින් අධිකරණ ක්‍රියාමාර්ගත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අරන් තියෙනවා. ඒ මොනවා වුණත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සමාජගත වෙලා තියෙන සැකය තවම ඒ විදිහටම තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් එල්ල කරපු මේ ප්‍රහාරය පිටිපස්සේ බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා කියන සැකය තවමත් ලාංකික සමාජය වෙලාගත් නොවිසඳුණු ප්‍රශ්නයක්. පසුගිය 21 වෙනිදා කතෝලික සභාව විසින් සංවිධානය කරපු විරෝධතාවයේදී කාදිනල් තුමන් මේ ප්‍රශ්නය ගැන කතා කළා. පාස්කු ප්‍රහාරය ගැන ඉදිරිපත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ කරුණු උපුටා දක්වමින් කාදිනල් තුමා මේ ප්‍රශ්න කිරීම කළා. රටේ රාළ කියන්නේ පාස්කු වින්දිතයින්ට අනිවාර්යෙන් යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. ඒක රජය මැදිහත් වීමෙන් සහ අධිකරණමය ක්‍රියාමාර්ගයක් හරහා මූලික වශයෙන් වෙන්න ඕනේ. ඒ වගේම තවමත් ගලන පාස්කු තුවාලයේ ලේ පිහදාලා මේ සමාජීය සුවපත් කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. ඒක තමයි අපේ සමාජීය කාර්යභාරය. මෙතනදී අපිට කරන්න තියෙන ලොකුම මෙහෙවර වෙන්නේ තවත් මේ පන්නේ ප්‍රහාරයක් එල්ලවීමට තියෙන ඉඩකඩ වළක්වා ගැනීම. ඒක නිසා රටේ රාළ කල්පනා කළා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපට පැවරෙන සමාජීය වගකීම ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම පාස්කු ප්‍රහාරය පිටිපස්සේ පුද්ගලියෝ විදිහට කවුරු හිටියත් ඒකට බලපාපු ඇත්ත හේතුව ආගම්වාදය. ලාංකික සමාජයට වැඩිම හානියක් කළේ ජාතිවාදයේ විසින්. ඒ වගේම ආගම්වාදයෙනුත් සැලකිය යුතු හානියක් කළා. ඒ ආගමික අන්තවාදයේ තවත් එක බිලිපූචාවක් විදිහට පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. ඊට ඉස්සර වෙලා බේරුවලදී, මහනුවරදී, ගම්පහදී උමතු ආගමික අන්තවාදීන් තවත් ජීවිත ගණනාවක් බිලිගත්තා. අපේ රට ගත්තොත් ලාංකික සමාජයත් එක්ක බද්ධ වුණු ප්‍රධාන ආගම් කිහිපයක් තියෙනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්. මේ හැම ආගමකම පදනම කියවා ගත්තොත් ඒ හැම ආගමක්ම මානුෂිකයි. මානව සංවර්ධනය, මානව නිදහස සහ ශිෂ්ටත්වයේ එක බැඳිලා තියෙනවා. ඇත්තටම මේ ආගම් සමාජ සංවර්ධනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට ආවා. හැබැයි අද මේ හැම ආගමක්ම සමාජ පරිහානියේ ගොදුරු බවට පත් වෙලා ආගම වෙනුවෙන් මිනිස්සු මරණ නිකායන් නිර්මාණය වෙලා අනිත් ආගම්වල අය මරා දැමීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් කියලා හිතන උන්මත්තක සංකල්පය නිර්මාණය වෙලා ඊළඟට අද ආගම්වාදය කියන්නේ ජාතිවාදය පෝෂණය කරන තවත් මෙවලමක්. ජාතිවාද, ආගම්වාද, කුලවාද කියන්නේ ශිෂ්ට ලෝකයෙන් බඳ වීගෙන යන සංකල්ප. ඔයාලට මතක ඇති මීට දශක 4කට 5කට උඩදී ලෝකය වෙලාගෙන තිබුණු ඒ වගේ ගෝත්‍රික සංකල්පයක් වුණු වර්ණ බෙදවාදය ගැන. කොහොම හරි අපි ආයේ පාස්කු ප්‍රහාරය කියන මාතෘකාවට ආවොත් මේ ප්‍රහාරය කියන්නේ මුස්ලිම් අන්තවාදීන් විසින් කතෝලික ප්‍රජාව ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක්. ඒ කියන්නේ ආගමික අන්තවාදයක ඉලක්කයේ බවට තවත් ආගමක් ලක්වීමයි. ඇත්තටම මේක නිකම්ම මෙහෙම වුණාද? ඒ කියන්නේ සහරාන්ල ප්‍රහාරය සඳහා කතෝලික පල්ලි තෝරගන්නේ අහම්බෙන්ද? අහේතුකවද? රටේ රාළණ කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මේකට බලපාපු සමාජමය කරුණු තියෙන්න ඕනේ. අපි ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයාගත්තොත් සහරාන්ල කතෝලික පල්ලි ඉලක්ක කිරීමේ හේතුව හොයාගන්න පුළුවන්. අපි ඉස්සර වෙලාවම හොයාගන්න ඕනේ කතෝලික ප්‍රජාව හා මුස්ලිම් ප්‍රජාව අතර ගැටුම නිර්මාණය වුණේ කොහොමද කියලා. එතනට සමාජ පසුබිම නිර්මාණය වුණේ කොහොමද කියලා. එතනදී තමයි මෙතනට දේශපාලනය සම්බන්ධ වෙන්නේ. ආගමික හා ජාතිකත්වයන් අතර පීඩණය අපේ රටේ ඉතිහාසය ඇතුළත තිබුණා. ඒක නිසා තමයි ජාතිකත්වයන් තුනක්, ආගම් හතරක් වෙන වෙනම හුදකලා මානසිකත්වයකින් පැවතුනේ. මෙන්න මේ ජාතිකත්වයන් සහ ආගම් අතර තිබුණු පීඩණය බලයට ඒමේ දේශපාලන ව්‍යාපෘති බවට පසු කාලීනව පත් වුණා. උතුරේදී දෙමළ ජාතිවාදයත්, නැගෙනහිරදී දෙමළ හා මුස්ලිම් ජාතිවාදයත්, පොදුවේ දකුණේදී සිංහල ජාතිවාදයත් බලය ලබා ගැනීමේ ව්‍යාපෘති විදිහට පාවිච්චි කළා. ඇත්තටම ඒක ඉතාමත්ම පහත් විදිහට පාවිච්චි කළේ රාජපක්ෂලා. රාජපක්ෂලාගේ බලයට ඒමේ උපක්‍රම වුණේ සිංහල ජාතිවාදය. රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතියේදී සිංහල ජාතිවාදයේ උත්කර්ෂයට නගන්න විශාල පිටුවහලක් සිංහල බෞද්ධ සහ කතෝලික සමාජයෙන් සිද්ධ වුණා. ඒක ඇතුලේ මුස්ලිම් ප්‍රජාවට ඇති කරපු පීඩනයක් තියෙනවා. ඒ පීඩනය විවිධ විදිහට මුස්ලිම් සමාජයට බලපෑවා. පසු කාලිනව වුණත් වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම්, වඳ යට ඇඳුම් හරහා කරලියට ආවේ ඒ ජාතිවාදයේම තවත් රූපාකාරයක්. එතකොට එදා ඒ සිංහල ජාතිවාදයේ උත්කර්ෂයට නගන ක්‍රියාන්විතයේ අද යුක්තිය ඉල්ලන කාදිනලතුමත් යම් තරමකට හරි හිටියා. අද අවුරුදු 4කට පස්සේ වුණත්
පාස්කු දවසට රට පුරා මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න සිද්ධ වෙලා. ඇත්තටම මේක ලාංකීය සමාජයට තුවාලයක්. අපි දැන් කරන්න ඕනේ මේ තුවාලය සුවපත් වෙන පැත්තට වැඩ කරන එක මිසක් තුවාලය නැවත නැවත පාරන්න කටයුතු කරන එක නෙවෙයි. ඒ වගේම පලි ගැනීමේ ක්‍රියාන්විත වලට ධෛර්යය දෙන එකත් කොයි පැත්තෙන්වත් වෙන්න හොඳ නැහැ. මේ සිද්ධියට අදාළව නැවත පලි ගැනීමේ මනෝභාවයක් හදනව නම් ඒකත් සහරාන්ල කරපු මට්ටමේම ම්ලේච්ඡ වැඩක්. ඒ අපරාධයටම සමාන අපරාධයක්. ඒකෙන් රටේ රාල කියන්නේ නැහැ පාස්කු වින්දිතේන්ට යුක්තිය ඉල්ලා කෑ ගහන එක වැරදි කියලා. හැබැයි මෙතනදී කතෝලික පල්ලියට ලොකු වගකීමක් තියෙනවා. කතෝලික පල්ලියෙන් වෙන්න ඕනේ අර තුවාලය පාරන වැඩක් නෙවෙයි. කතෝලික ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව ඈත් නොකරන ප්‍රශස්ත මැදිහත් වීමක් කරන්න කතෝලික පල්ලියට වගකීමක් තියෙනවා. ඒ මැදිහත් වීම කාඩිනල් තුමන්ගෙන් වෙනවද කියන සැකය රටේ රාලට නම් තියෙනවා. එක පැත්තකින් එතුමාගේ මැදිහත් වීමේ හිතුවක්කාරී බවක් පේනවා. समस्त कतोलिक सभाव हा कतोलिक प्रजाव मे प्रश्न दिहा बलन विधिहट बड़ा कादिनल तुमागे हसरीम विनास्द कीन सके රටේ රාලට තියෙනවා. මොකද රාජපක්ෂල බලයට ගේන්න සිංහල ජාතිවාදයේ උත්කර්ෂයට නගන වෙලාවෙත් තාදිනතුමාගේ භාවිතය කතෝලික සභාවේ සහ කතෝලික ප්‍රජාවේ භාවිතයට වඩා ගොඩක් වෙනස් එකක් බව කියන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න තවදුරටත් උඩ දුවවන පරිගැණීමේ ක්‍රියාන්විත සංවිධානය කිරීම වෙනුවට තුවාල සුවපත් කරන පැත්තට උපක්‍රම තෝරන්න ඕනේ. ආණ්ඩුවට විරුද්ධව කරන විරෝධතා වගේම මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න ආණ්ඩුවත් එක්ක එන්න පුළුවන් එකඟතා මොනවද කියලා කතා කරන්න කතෝලික සභාවට පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ සජිත් කියනවා වගේ කතා කිය කියා කතෝලික සභාවටත් ඉන්න වෙන එක විතරයි. ඊයේ සජිත් කිව්වේ සජිත්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතේන්ට යුක්තිය ඉෂ්ට කරනවා කියලයි. රටේරාල අහන්නේ ඒකට ඒ අහිංසකයෝ සජිත් බලයට එනකම්ම ඉන්න ඕනද කියලයි. එයි අපිට පාස්කු වින්දිතේන්ට යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍ය පොදු එකඟතාවක් හදාගන්න බැරි. රට සුවපත් කිරීම වෙනුවෙන් අපි දේශපාලන එකඟතාවකට එන්න ඕනේ නැද්ද? ඒ ප්‍රධාන රෝල් එක තියෙන ආණ්ඩුවට තමයි. හැබැයි පාස්කු වින්දිතේන්ට යුක්තිය ඉෂ්ට කරන්න අපි හැමෝම විවෘත මනසකින් මැදිහත් වෙන්න ඕනේ. හරි එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා මීට රටේරාල.